එන්නම් එදා අපි ඉගෙනගත්තා සංඛ්‍යා රටාවක පොදු අන්තරය ගැන. ඒ කියන්නේ මම මතක් කරොත් අපි ගත්තොත් 3 ඊළඟට 7 ඊළඟට 11 ඊළඟට 15 මේ වගේ අපි ගත්තොත් අපි කිව්වා මේ එක ළඟ පද දෙකක් අතර වෙනසට මේ දෙන්න අතර වෙනස 4ක් ගන්නවා. එයාට අපි කිව්වා පොදු අන්තරය කියලා. පොදු අන්තරය කියලා. එතකොට මේ පොදු අන්තරයත් එක්ක තමයි මේ ගැටලු ටික විසඳන්න තියෙන්නේ. හරි? අහගන්න. එතකොට මේ පොදු අන්තරය කිව්වට පස්සේ අපි දැන් අන්තිමට ගණනක් ඇදුවා. දීලා තිනවා සංඛ්‍යා රටාවක්. මෙයාගේ ඉතුරු පද දෙක පොදු අන්තරය හොයලා ලියන්න කියලා. ඒ කියන්නේ එතනින් මට මතක විදියට ඉවර කරේ. මොකද ගිය සතිය අපිට සිග්නල් ප්‍රශ්නයක් කරන්න ඕනේ නැහැ නේ. හරි. එතකොට මේතරකොට මේක හදනකොට අපිට හදන්න පුළුවන් උනේ මෙයාට පොදු අන්තරය එකතු කරලා. මෙයාට පොදු අන්තරය එකතු කරලා මේක ගත්තා, මේකට පොදු අන්තරය එකතු කරලා ඊළඟ පදේ ගත්තා. හරි. ඔය යටතේ එදා එදා එකෙන් පස්සේ අද ලියාගන්න විශේෂ කරුණක්. හරිද? මෙන්න මේක ලියාගන්න. ඊට පස්සේ මම අද මාතෘකාවට අදාළ කැලල කරන එදා ඒ කැලල ලියන්න. එදා ලිව්වේ නෑ මට මතක විදිහට ඒක. හරි ලියන්න පොදු අන්තරය හා යම් පදයක් දී ඇති විට දී ඇති විට මොකද්ද පළවෙනි එක දී ඇති පදයට පොදු අන්තරය එකතු කිරීම ඊළඟට දෙවෙනි කරුණ දී ඇති පදයට දී ඇති පදයෙන් පොදු අන්තරය අඩු කළ විට අනුයාත පෙරපදේ හරි ඔන්නයි ජේදි ලියා ගන්න පුතේ කියලා හරියක් ඔබ ගණන්න කියලා තැනක් නැහැ. ඒ වුණාට ඕක විශේෂ හේතු කණ සමහර ගණන් වල පදයක් දීලා ඒ ගැටලුවේ කොහේ හරි පදයක් දීලා අපිට පොදු අන්තරෙත් දීලා ආනවා පෙර පදේ පසු පදේ හොයන්න කියලා. එතකොට සමහර අය ඕකේ දැන් සමීකරණයක් කියලා දෙනවනේ. ඒක දාලා හොයන්න හදනවා. එහෙම හොයන්න බෑ. එතකොට කරන්නේ පොදු අන්තරේ අඩු කරලා පෙර පදේ හොයනවා. පොදු අන්තරේ එකතු කරලා පසු පදේ හොයනවා. ඕක මතක තියෙන්න ඕනේ. හරි. ඒක ලියාගන්න.
ඊළඟ කරුණ හරි ඊළඟට ලියන්න මාතෘකාවක් කියලා ඉවරයි නේද දැන් ඔකේ උදාහරණයකට කිව්වොත් උදාහරණ ගානකුත් දියාගන්නකො ඒක හදලා උදාහරණ ගාන පොදු අන්තරය ධන තුන වූ සංඛ්‍යා රටාවක දහ නවය එක්තරා පදයක් නම් පදයක් නම් ඊට පෙර පදය හා පසු පදය සොයන්න එතකොට පුතේ අහගන්න පොදු අන්තරේ දැන් 19 කිව්වොත් 19ට පසුපදයයි පෙරපදය මම පෙරපදයේ x කියලා හිතන්නම් පසුපදයේ y කියලා හිතන්න. හරිද? පොදු අන්තරයේ ගැටලුවේ දෙනවා ධන 3ක් කියලා. හරිද? එතකොට පෙරපදය හොයන්න නම් ගැටලුවේ පෙරපදය හොයන්න නම් පෙරපදය කියන්නේ එතකොට මොකද්ද දීලා තියෙන පදේ ඊයති පදේ අඩු කරන්න ඕනි පොදු අන්තරය දැන් දීලා තියෙන අඩු කරන්න ධන තුනක් නේ අඩු කරන්නේ ඒක හන්ද නිකම්ම ලිව්වා 13න් 3ක් අඩු කරාට පස්සේ උත්තරේ එනවා x කියන කෙනා ඊළඟට පසුපදය හොයන්න කිව්වොත් සමාන වෙනවා දීලා තියෙන පදයට එකතු කරන්න පොදු අන්තරය දැන් බලන්න දීලා තියෙන පදයේ 19 පොදු අන්තරය ධන 3යි එකතු කරාම 20 ඒ කියන්නේ y ඔය විදිහට අදන ගණන් එනවා හරි උදාහරණ ගාන ලියාගන්න
ලියා ගන්න ඒ ගන්න ඔය විදිහේ ගණන් එන්න පුළුවන් ඉතින් පේපර් වලත් තියෙනවා හරි ඊළඟට වැදගත්ම දේ පාඩම යා ගන්න මම මේකේ ඔයගලන්ට ලේසිම ක්‍රමය කියලා දෙන්නේ සංඛ්‍යා රටාවක साधारण पदे एम आप एक पोदु पदय पोदु पदय सेवीम पोदु पदय सेवीम हाई आश्रित गेटल හරිද ඒ ගැට ඒ ආශ්‍රිත ගැටලු මොකද්ද මේ සාධාරණ පදේ කිය එහෙම නැත්නම් පොදු පදය කියලා කියන්නේ හරිද පුතේ සාධාරණ පදේ එහෙම නැත්නම් තව විදිහකට පොදු පදය කියන්නේ මෙන්න මේ අදහස ඕනෑම සංඛ්‍යා රටාවක ඕනෑම සංඛ්‍යා රටාවක් වත් නිර්මාණය වෙලා තියෙන ඇති වීජීය සමීකරණය කිව්වොත් හරි වීජීය සමීකරණය හරිද වීජීය සමීකරණය හරි අපි එදා කියලා දුන්නානේ දැන් සංඛ්‍යා රටාවක් ගත්තොත් ඒකේ හරිද ඕනම සංඛ්‍යා රටාවක් ගත්තොත් ඒකේ වීජීය ආකාරයට අපි කියනවා ඒකේ සාධාරණ පදේ කියලා. දැන් මං ගිය සතිය වලට කියලා දුන්නා අපි ලිව්වොත් මම දැන් ඒකේ මේ ටික ලියාගත්ත නේද? මාතෘකාව ලියලා ඕක ලියාගන්න පොදු පදය. අපි ඕක කියනවා එන්වන පදයේ සෙවීම කියලා කියන ඕනේ. එන්වන පදේ ලබා ගැනීමේ සූත්‍රය එන්වන පදය ලබා ගැනීමේ සූත්‍රය සූත්‍රය හරි
ඒක ඉදින් මෙහෙම අපි පද ටික හඳුන්න ගන්නවා දැන් මෙහෙම ඉදන්නකෝ මම පළවෙනි උදාහරණ ගන්න හොඳට අහගන්න ලියා ගන්න නැතුව උදාහරණ ගණන් 1 මම ගන්නවා පුතේ ඔන්නෝම මූලික රටාවක් ඔත්තේ සංඛ්‍යා හැබැයි එකෙන් නෙමෙයි පටන් ගන්න. හරිද? එතකොට මට මේ තියෙන්නේ මොකද්ද මං ගිය සතියේ කියලා දුන්නා. මේ තියෙන්නේ පළවෙනි පදය. අපි ඒකට කියනවා T 1. මේක දෙවෙනි පදය. එයාට කියනවා T 2. මේක තුන්වෙනි පදය. ඒකට කියනවා T 3. මේක හතරවෙනි පදයේ එයාටි හතර මෙයා පස්වෙනි පදය ඒකටි පහ හරිද මම මේක තව විදිහකට කියනවා පළවෙනි පදය හන්දා ඒක ඒ කිය මේක පළවෙනි පදේ හරි මම මේ ටික ඉස්සෙල්ලම මේ ඕනම සංඛ්‍යා රටාවක සාධාරණ පදේ දුන්නට පස්සේ පළවෙනි වැඩේ පොදු අන්තරය හොයලා ඉන්න. පොදු අන්තරය හොයන්න. පොදු අන්තරය හොයන්නේ කොහොමද? කියලා දුන්න කොහොමද? පසුපදයෙන් පෙරපදේ අඩු කරන්න. පසුපදයෙන් පෙරපදේ අඩු කරන්න. දැන් මම හිතන්නම් මේ සංඛ්‍යා රටාවේ හරිද මේ සංඛ්‍යා රටාවේ මං හිතන්නා මේ පද දෙකක් අමට කැමති දෙකක් අන්ද මම මේ දෙන්න ගන්න. එතකොට එයාගේ පසු මේ දෙන්න සැලකුවොත් මේ 9 කියන කෙනා තමයි පසු පදය. මෙයා තමයි පෙර පදය. නේ? ඉස්සෙල්ලා මම වෙන එහෙනම් පසු පදයෙන් පෙර පදය අඩු කරනවා. මොකද්ද 9න් අඩු කරනවා පුතේ 7ක්. එතකොට එනවා අපිට උත්තරේ ධන 2යි. එරුණාද? ඔන්න පළවෙනි වැඩේ පොදු අන්තරේ හොයාගන්න. ඊට පස්සේ ඔය තියෙන පද ටික මොකද්ද? දැන් පද කීයක් අපිට දීලා තියෙනවද? පළවෙනි පදය දීලා තියෙනවා ඒක 3යි. දෙවෙනි පදය දීලා තියෙනවා ඒක 5යි. තුන්වෙනි පදය දීලා තියෙනවා ඒක 7යි. හතරවෙනි පදේ දීලා තියෙනවා ඒක 9යි. හරි. දැන් මේ තියෙන්නේ පළවෙනි පදේනේ. දැන් මෙන්න මේ ටික සමීකරණයකින් ලියා ගන්න ඕන. කොහොමද ලියාගන්නේ බලන්න. දැන් පොදු අන්තරය කීයද? 2යි. හරිද? මේ ටික ලියනවා අපි පොදු මේ මේ පද ටිකේ වටිනාකම් ටික අපි ගන්න ඕන පොදු අන්තරයේ ඇසුරේ. හරිද? ඒක ලියන්නේ කොහොමද? පොදු අන්තරය වාරයක්. පොදු අන්තරය වාරයක් පදය. පදයේ පිහිටුම. මේ දෙන්න අරගෙන එයාට තව ගානක් එකතු කරන්න හෝ අඩු කරන්න එයි. තේරුණාද? ඒක මම කියන්නම් මොකක්ද කියලා. දැන් මේ බලන්නකෝ. දැන් ඔය කියන විදිහට මට පළවෙනි පදේ ලියන්න පුළුවන්. හරිද? අහගන්න. දැන් පොදු අන්තරය කීයද? පොදු අන්තරය 2යි. පළවෙනි පදය හන්දා 1යි. හරිද? පොදු අන්තරය 2යි. දෙවෙනි පදය හන්දා 2යි. පළවෙනි පදය මොකද්ද? පොදු අන්තරය 2යි. මෙතන තියෙන්නේ තුන්වෙනි පදය. ඒක හන්දා 3යි. පොදු අන්තරය 2යි. මේ තියෙන්නේ හතරවෙනි පදය.
හරිද? ආ එතකොට බලන්න දැන් මෙයාට තුන හැදෙන්න නම් මෙතන මොකද්ද දෙවරක් එක දෙකයි තව කීයක් මදිද? දෙවරක් එක දෙකයි තව මදි පුතේ එකක්. දැන් එකක් එකතු කරමු. දෙවරක් දෙක හතරයි හතරට එකක් එකතු කරොත් නේද පහ එන්නේ? දෙවරක් තුන හයයි හයට එකක් එකතු කරොත් නේද හත එන්නේ? දෙවරක් හතර අටයි අටට එකක් එකතු කරොත් නේද නම එන්නේ? එහෙනම් අපි ලියා ගන්නවා දැන් මොකද්ද tn වෙනි පදය. හරිද? tn වෙනි පදය කොහොමද එන්නේ? පොදු අන්තරය දෙකයි. දැන් මෙතන හතර වෙනි පදය හන්ද හතර ආව, තුන් වෙනි පදය හන්ද තුන ආව, දෙවෙනි පදය හන්ද දෙක ආවා, n වෙනි පදය හන්ද එන්න ඕන දැන් n. එකතු කිරීම එකයි. තේරුණාද? දැන් ওই ගණන් දෙක තුනක් හදනකොට ඔයාලට තේරෙයි. එතකොට එහෙනම් ඔය සංඛ්‍යා රටාවේ සාධාරණ පදය අපිට ලියන්න පුළුවන් දෙකයි n ධන එක. හරි, ඔන්න පළවෙනි ගාන. හරි, තව එකක් කොහොමම කියලා දෙන්න අහගන්න. දෙවෙනි ගාන මෙන්න මේකේ පොදු සාධාරණ පදේ හොයන්න කියලා. එතකොට ඉස්සෙල්ලම මොකද්ද කරන්නේ? පොදු අන්තරය හොයාගන්න. කීයද? කැමති පද දෙකක් හිතන්න. ඒ දෙන්නගේ පසුපදයෙන් පෙරපදය අඩු කරන්න. එතකොට කීයද පුතේ? ධන 3යි. ඊළඟට මේ පද ටික, හරිද? මේ පද ටිකේ ලේසිම වැඩේ මම සරලම ක්‍රමේ කියන්නම්. ඕකේ, දැන් ඊළඟ ක්‍රමේ පළවෙනි පදය පළමු පදය සමාන කරන්න පොදු අන්තරය වාරයක්. වැඩි කිරීම එක මෙන්න මෙතෙන්ට ඔයාලා එකතු කිරීම හරි අඩු කිරීම හරි x කියලා ලියා ගන්න. ඔන්න ඕක තමයි හදන ලේසිම විදිය. හරිද? ওই જાතිය ගණන් හදන ලේසිම විදිය තමයි මේක. හරි, මේක තමයි තියරි එක. එතකොට දැන් බලන්න ගැටලුවේ මම මේ ලේසි විදිය වලට කියලා දෙන්නේ පළවෙනි පදයේ කීයද? හතරයි. ඒක සමාන කරන්න පොදු අන්තරය තුනයි. තුන්වරක් එක මෙන්න මෙතෙන්ට එන්න ඕන එක තමයි හොයන්න ඕන පුතේ. හරිද? ඒක එකතු කරන්න හරි අඩු කරන්න හරි අගයක් එයි. තුන්වරක් එක කීයද? තුන්වරක් එක තුනයි. ඒකට පොඩ්ඩක් ඉන්න. හරි, දැන් මෙතෙන්ට එකතු කරන්න එන ගාන අපි දන්නේ නැහැ. හරිද? හැබැයි ඒ එකතුව මේ පැත්ත හතරක් වෙන්න ඕන. තේරුණාද? දැන් මෙතන එන එක්කෙනා මෙතන තුනට එකක් එකතු කරොත්නේ මේ පැත්ත හතරක් වෙන්නේ. තේරෙනවද? මෙතන තියෙන තුනට මෙතෙන්ට එකක් එකතු කරොත් තමයි හතර වෙන්නේ. එහෙනම් එකතු කරන එක්කෙනා තුන එකතු කිරීම එක. එතකොටනේ මෙතන හතරක් වෙන්නේ. හරිද? ආ, එහෙනම් දැන් මොකද්ද මෙන්න මෙතෙන්ට දැන් සාධාරණ පදය මේ පැත්තට දාගන්නවා tn කියන පදය.
ඊළඟට ඔතන තියෙන තුන ඔහොම්මම ලියනවා. පොදු අන්තරයේ පිටිපස්සට දානවා ඉන්න අකුරක්. එකතු කිරීම එක. හරිද? එහෙනම් ඔය සංඛ්‍යා තේරුණාද ලේසින් වැඩි? එහෙනම් ඒ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය tn සමානයි 3යි n ධන 1. තේරුණාද? ඔන්න ඔය විදිහට අපිට හදන්න එනවා ගණන්. හරි, මම තව ගණන් 3 4ක් කියලා දෙන්නම්. දැනට ඔය දෙක දාගමු. හරි, ඔන්න ඒ ගණන් දෙක උදාහරණ විදියට දාගන්න. මේක පළවෙනි එක, මේක දෙවෙනි එක. හරි, ලියා ගන්න බලන්න උදාහරණ ගණන් දෙක. ඔය ක්‍රම දෙකකට කියලා දුන්නේ සාධාරණ පදේ ගන්න. ඔය දෙවෙනි විදිහට ගන්න පුරුදු වුණා නම් ඉක්මනට හැදුවා යකි ඔයගොල්ලන්. ඉක්මනට හරියටම එනවා ඔය දෙවෙනි ක්‍රමේ. දැන් ඒ ගාණි කියලා දුන්නේ මෙහෙමයි. හරි, ආය අහගන්න පැටලෙනවා නම් තෙලන්නේ පහයි. ඉන්නට පළවෙනි පදයට පොදු අන්තරය පහ වැඩි කිරීම එක පස්සරක් එක එකතු කරන්න හරි අඩු කරන්න හරි මොකක් හරි ගාණක් එයි. හරිද? දැන් පස්සරක් එක පහයි පළවෙනි පදයේ තුන කියන්නේ මේ පැත්ත වැඩිනේ පහක්නේ. ඒ වැඩි ප්‍රමාණය අඩු කරනවා. හරිද? මදි නම් එකතු කරනවා මේ පළවෙනි පදයට වඩා වැඩි නම් අඩු කරනවා. තේරුණාද? පළවෙනි පදයේ තුනයි තුනට වඩා වැඩි හන්දා වැඩි ප්‍රමාණය කොච්චරද කියලා සමාන කරන්න අඩු කරනවා. ඊළඟට එහෙනම් පළවෙනි පදේ වෙනුවට tn කියලා දානවා. පළවෙනි පදේ වෙනුවට tn කියලා දානවා. පොදු අන්තරයේ එහෙමම ගන්නවා. ඒක පොදු අන්තරය වාරයක් කියලා එනවා. n කියලා එකක් අකට දාලා මේ අඩු කරපු එක අඩු කරා කියලා ලියනවා. එතකොට මේක තමයි මෙන්න මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. හරි? ලියා ගන්න. හරිද? දැන් බලන්න පොදු අන්තරය කීයද කියලා මෙයාගේ. කොහමද පොදු අන්තරය හොයන්නේ? එක ළඟ පද දෙකක් බලනවා. එහෙනම් පසු පදයෙන් පෙර පදේ අඩු කරනවා. 16න් අඩු කරන්න ඕන 19ක්. කියන්නේ හරි 16න් 19ක් අඩු කරන්න ඕන. එතකොට 16න් 19ක් බෑ. හැබැයි 19න් 16ක් අඩු කරන්න පුළුවන්. එතකොට 3යි. අනිත් පැත්තට අඩු කරපුවාන්ද ඍණ 3. හරිද? කියන එක ඇහෙනව නේද ළමයි? මට ඉතින්නේ කැඩි කැඩි ඇහෙනවද වන්ද? හරි, එතකොට පොදු අන්තරය ඍණ 3යි.
එහෙනම් දැන් මොකක්ද ක්‍රමය? පළවෙනි පදය පොදු අන්තරය අතුරෙන් ගොඩනගා ගන්න. පළමු පදය ගොඩනගා ගන්නවා පොදු අන්තරය ඇතුලේ. වැඩි කිරීම එක, එකතු කිරීම හෝ අඩු කිරීම මොකක් හරි එතන එනවා සංඛ්‍යාවක්. අන්න ඒක තමයි හොයාගන්න. එතන පුතේ පළවෙනි පදයේ ගැටලුවේ 25යි. පොදු අන්තරය ඍණ 3යි. තුන්වරක් එක එකතු කිරීම හෝ අඩු කිරීම සි. දැන් මොකද්ද? මෙතන ඇත්තටම එන්නේ 25. සමානයි ඍණ තුන්වරක් එක කියන්නේ ඍණ 3යි. මෙතන ඉන්න එක්කෙනාගේ අගය හොයන්න නම් ලේසිම වැඩේ මෙයාගේ ඉන්න මේ පැත්තට ලකුණ මාරු කරනවා. එතකොට ඍණ 3 මේ පැත්තට එනකොට ධන 3ක් වෙනවා. 25 ධන 3. ඒක සමානයි මෙතන ධන හෝ ඍණ C කියලා එනවා. එතෙන්දී 25යි 3යි 28යි. එහෙනම් මේ ආවේ ධන උත්තරයක් හන්දා මෙයාගේ වෙන්නේ එකතු කරන්න ඕන ඔය ගන්න. එහෙනම් දැන් මොකද්ද? එහෙනම් දැන් සාධාරණ පදේ හිතනවා කොහොමද මේ පියවරෙන් අපි 25 නේ ගත්තේ. 25 සමානයි ඍණ 3 වාරයක් 1 ධන. දැන් ඉන්නේ මෙතෙන්ට ආවේ 28. ඒක මෙතෙන්ට එනවා. එහෙනම් ඔයක දාගන්නවා සාධාරණ පදේ විදිහට. ඒ කොහමද? මෙයා වෙනුවට ලියනවා TN කියලා. ඊළඟට ඍණ 3යි. එයාගේ පොදු අන්තරේ පිටිපස්සට N අකුරක් දාලා දානවා මෙතෙන්ට 28ක්. ඔන්න එහෙනම් සාධාරණ පදේ. හරිද? දැන් බැරි වෙලා හරි ගැටලුවක මේ හිතන්නකෝ. හරිද? අපිට තිබුණා කියලා දැන් මම මේක නෙමෙයි වෙන ගැටලුවක් හිතනවා. මට ඔහොම සුළු කරනකොට එනවා අන්තිමට TN කියන්නේ 4යි N ඍණ 12 වගේ. හරිද? මෙහෙම આવොත් මේ දෙන්නම 4ෙන් බෙදෙන හන්ද සාධකයක් විදිහට 4 ඉවත් කරලා මේක ලියන්න පුළුවන් N ඍණ 3යි කියලා ඕනි නම් ඔන්න ඔහොම. එතන මේ දෙන්නම එකම සමීකරණ. හරි. එතන මෙහෙම සාධකයක් අයින් කරලා ලියන්නත් පුළුවන් අපිට. හරි. දැන් අද අපි දැන් හදපු ගානේ නම් එහෙම එන්නේ නැහැ. මොකද 28 28යි 3යි කියන්නේ ඔත්තේ ඉරට්ටේ දෙකන්නේ. එතකොට මේ දෙන්නගේ සාධක නැහැ. තේරුණාද? මොන මන් තව 20ක් එක්ක ඔයි කියලා දුන්නේ. සී හොයාගන්න. හරි. ආ ලියාගන්න බලන්න. ඊළඟ ගාන හරිද? ලියාගන්නේ ගන්න. ඒකේ ආවේ කොහමද? ඔය ලීන ගමන් අහගන්න. 50 45 40 35 කියන සංඛ්‍යා රටාවේ පොදු අන්තරය. එතකොට මම හිතුවේ අනියාත පද දෙක විදිහට මෙන්න මේක පසු පදයෙන් පෙර පදය අඩු කරන්න ඕන. එතකොට 40න් 45ක් අඩු කරන්න ආවා. 40න් 45ක් අඩු කරන්න බැරි හන්දා අපි 45න් 40ක් අඩු කරාම 5යි. වැඩි එක්කෙනාගේ ලකුණ ඍණ හන්දා පොදු අන්තරය ඍණ 5යි. ඊළඟට මම පළවෙනි පදයට පොදු අන්තරය වාරයක් එක. ඇයි එක දැම්මේ? පළවෙනි පදේ හන්ද ඕයිනම් කාට හරි දෙවෙනි පදයට ආදේශ කර දෙයකි. එතකොට පොදු අන්තරය වාරයක් 2 කියලා එනවා. හරි. එතකොට ලේසින් වැඩේ පළවෙනි පදයට පොදු අන්තරය වාරයක් 1 ආදේශ කරනවා. නියත පදයක් මේකට එන්න ඕන. එන වෙලාවල් තියෙනවා, එන්න නැති වෙලාවලුත් තියෙනවා.
හරි එකතු කරන්න හරි අඩු කරන්න හරි නියත පදයක් එනවා කියලා මම හිතනවා පළවෙනි පදය 50යි පොදු අන්තරයේ ඍණ 5යි ඍණ පස්වරක් 1 ධන හෝ ඍණ සි ඒතර මේක තමයි හොයන්න ඕන ඍණ පස්වරක් 1 කියන්නේ ඍණ 5යි ඍණ 5 අනිත් පැත්තට ගියාම ධන 5ක් වෙනවා ධන 50යි ධන 55යි කියන්නේ ධන 55ක් වෙනවා එකතු කරන්න ඕන නියත අතේ එහෙමනම් මූලික සම්බන්ධතාවය 50 සමානයි හරිද 50 සමානයි පස්වරක් ඍණ පස්වරක් 1 ධන 100 එතකොට පළවෙනි පදයේ ගාපු තැනට tn කියලා දානවා පොදු අන්තරේ එහෙමම ලියනවා එයාගේ පිටිපස්සට n කියලා දාලා එකතු කරන්න ආපු අගය මෙතන ඒක දානවා සමීකරණයේ අගට නියත පදෙ ඊළඟට සාධක තියෙනවා නම් සාධක සුළු කරලා ප්‍රකාශනය ගන්නවා. එහෙනම් සාධාරණ පදේ මේක. හරි. හරි. පළවෙනි ගාන ගන්නකො මේකේ සාධාරණ පදේ හොයන්න කියලා තියෙනවා. එතකොට ඉස්සෙල්ලාම බලන්න පොදු අන්ත අන්තරය මෙයාගේ මේක මේකෙන් මේක අඩු කරා නම් හරි ඒතර 17න් 9ක් අඩු කරන්න එතකොට එනවා ඊයේද 17න් 9ක් අඩු කරාම 8යි දැන් 8 එන මොකද්ද කරන්නේ දැන් ඒක පළවෙනි පදයට සමාන කරන්න ඒක තමයි ලේසිම වැඩේ නමේ සමාන කරන්න 8වරක් 1 තව කීයක්ද 8වරක් 1 8යිනේ 8ට තව කීයක් එකතු කරන්න වෙනවද එකතු කරන්න වෙනවා 1ක් එහෙනම් සාධාරණ පදේ එනවා tn සමානයි අටයි 1 වෙනුවට n දානවා ධන 1 බාන දෙවෙනි පදෙත් එනවාද කියලා එහෙම දෙවෙනි පදේට 8 වරක් 2 16 16 එකයි 17 එනවනේ හරි ලේසි ඊළඟට ඊළඟට හදන්න කිව්ව ගාන හතරයි 10යි 16යි 22 සංඛ්‍යා රටාවක් අන්ද මේ දෙන්නගේ පළ මේකෙන් මේක අඩු කරන්න. එතකොට 10න් 4ක් අඩු කරන්න. එතකොට 6යි. ඊළඟට පළවෙනි පදයේ 4 එහෙනම් ඒක සමාන කරනවා 6වරක් 1 6වරක් 1 6යි. දැන් 4ක් හදන්න ඕන. මෙතන 6යිනේ. 6න් කීයක් අඩු වෙන්න ඕනද එතකොට? 2ක් අඩු වෙන්න ඕන. අයින් දෙකක් අඩු වුණාම තමයි හතරක් ඉන්නේ. ආ එහෙනම් මේක වෙනුවට දැන් දාන්නේ tn. මේ විදිය. මෙයා වෙනුවට දානවා tn. මෙයාට 6යි 1 වෙනුවට n ඍණ 2. හරි. ඕනිනම් මෙතන සාධකයක් විදියට 2 අයින් කරත හැකි. එතකොට එනවා 3යි n ඍණ 1 කියලා. ඒක සමානයි tn. තේරුණාද? ඔන්න ඔහොමයි ඒකේ සාධාරණ පදේ හොයන්න වෙන්නේ. හරිද ඒ ගණන් දෙක? හරි අඩුපාඩු ටික හදාගන්න අඩුපාඩු තියෙනවනะ ලේසිම ක්‍රමයට කියලා දුන්නා
ඒ යටතේ ලියන්න පුතේ. ඒ යටතේ වාක්‍යයක් ලියන්න. දී ඇති කැඩි කැඩි ඇහෙනවද දන්නේ නැහැ. ඊයේ මොනේ බෝ रतुपाट पैन तरवा लियागंडम संख्या रटावक පළමුව පොදු අන්තරය සොයා පළමුව පොදු අන්තරය සොයා ඒ පොදු අන්තරය ඇසුරින් ඇසුරින් පළමු පදය ගොඩනගා නගා එවිට එකතු කළ හෝ අඩු කළ යුතු එකතු කළ අඩු කළ යුතු නියතාගය සොයා ඒ ඇසුරින් සාධාරණ පදය ලබා ගන්න. හරි ඕක තමයි ක්‍රමේ. හරි ඒ වාක්‍ය ලියා ගන්න. පහත
හරි ඔය ගණන් හත ලියා ගන්න ගෙදෙද්දි හද හදල WhatsApp එකේ වල තියන්න හරි මම හිතනවා හරි කියලා ඊට පස්සේ බලන්න මේ වෙනකන් ඉගෙන ගත්ත ටික සංඛ්‍යා රටා පාඩමේ දැන් මතක් වෙන්න ඕන සංඛ්‍යා රටා පාඩමේ පළවෙනි දේ පොදු අන්තරය කියන සංකල්පය एक आपी की हुए पासुपादे एम पेरपादे आडू करांदे आडू करांदे की हुआ पेरपादे ईलंगटे आपी पोदुवांतरे ये दान्ना वानां मुकाक्खारी पोदुवांतरे ये दान्ना आविते පොදුවන්තරය දන්නා විට අපිට දීලා තියෙන පදයක මම උදාහරණයකට ගත්තේ 19 කලින් x පිටිපස්සෙන් y ඒකේ පොදුවන්තරේ අපි හිතුවේ d කියන්නේ 3යි කියලා. එහෙනම් මෙතෙන්දි මොකක්ද කරන්නේ දීලා තියෙන පදයෙන් පොදුවන්තරය අඩු කරොත්. මෙතන පොදුවන්තරය අඩු කරොත් මෙයා අපිට එනවා. ඒ කියන්නේ 19න් අඩු කරන්න ඕන 3. එතකොට 16. ඒ වගේම දීලා තියෙන එක්කෙනාට පොදු අන්තරේ එකතු කළොත් ධන d. එතකොට අපිට y වල ගේනවා y කියන්නේ 19යි 3යි එකතු කරන්න. 22. හරිද? එතකොට මෙතන x ඔය කතාව කියලා දුන්නා. ඊළඟට ආය අද කරපු විශේෂ මාතෘකාව සාධාරණ පදේ साधारण पदे की संख्या रटावक वीकीय निरूपण वीकीय निरूपण एक गण हटी की हुआ कहो में तो ओनी में संख्या रटाव का इससे लम पाले भी नहीं दे पौधु अंतरे हो यान ने इलाके देवनी भी दिए कि देवनी देवनी ऐटे पाले भी नहीं पाते पौधु अंतरे असुरेंग गोड़ना गण ने දක්වා නියත පදයේ සොයා ගැනීම ඊළඟට මොකද්ද කරන්නේ සොයාගත් නියත පදයේ ඇසුරෙන් පොදු අන්තරය හා नियत पदे सुरेन साधारण पदे दिवी उन्नोकदमय मूलिक दे तवो पाठ में गिरा देने दिन साधारण पदे दुन्नट पक्षे
කොහොමද අපි ගැටලුවක් විසඳන්නේ කියලා. එතකොට ඔන්න ඒ මූලික කරුණු ටික මතක් වෙන්න ඕනේ සංඛ්‍යා රටා පාඩමේ. හරි. එතකොට ඔය පාඩමේ ඔය ටික මතක් වුණාට පස්සේ ලබන සතියේදී ඉන්නේ අපිට ඕකේ කතා කරන්න මේ ගැටලු විසඳීම. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි, හරි ලේසි සරල කෑල්ල. හරි. එහෙනම් පුතේ මේ ගෙදර වැඩ ටික හදලා මට එවලා දෙන්න. මේ ගණන් 7. හරි, සාධාරණ පදේ හොයන්න දෙන්නේ. මෙන්න මේ ගණන් 7 සාධාරණ පදේ හොයලා මට WhatsApp කරලා තියන්න. එතකොට මම ඒක බලලා අඩුපාඩු තිබුණොත් කියලා දෙන්න. හරි. එතකොට ලබන සතියෙන් ওই පාඩම ඉවරයි. ඒකෙන් මම ලබන සතියේ පටන් ගන්නවා සාධාරණ පදේ ඇසුරෙන් ගැටලු විසඳීම කියන එක. හරි. එහෙනම් ළමයි පරිස්සමෙන් ඉන්න. මම අදට ක්ලාස් එක ඉවර කරන්න. සිග්නල් ප්‍රශ්නයක්.